三姑。அதுவும் கிடக்கிறான் தீன ராஜகாரிய ලොකු පෙට්ටියක් කරන් ආවා. මං හිතන්නේ බේබිට තෑග්ගක් වෙන්න ඇති. ඔව්. මගේ මිනි පෙට්ටිය වෙන්න ඇති. මොකද්ද කිව්වේ? මිනි පෙට්ටිය? ඇයි? සිරියට පේන්නේ මොනවාද? අනේ ආව කැපෙන කතා කියන්න එපා බේබි. දැන්වත් සන්තෝෂයෙන් ඉන්න බලන්නකෝ. ආදරය කරන මිනිස්සුන්ට අපේ සතුටෙන් තියන්න බැරි නේද? ඉස්සල්ලාසෙ දුන්න මිනිස්සුත් එක්ක මම සතුටට සිරියා. අනේ මන්ද බේබි. මට නම් බේබිව තේරෙන්නේ. උදේ ඉඳගත්ත කොහෙද මන් තියන්න කියලා. දැන් මේ ගමන ලෑස්තින මනමාලි පිළිගන්න කියලා. සිරියටත් මං ගැන පුදුමයි නේ. මේකට තමයි කියන්නේ බලන්ගි බලන්ගි කියලා. අනේ අපප්‍රංශ මට තේරෙන්නේ නෑ බේබි. මං යන කුස්සියට කේටින් නැගෙන බලන්න ඕන. ඒ මිනිස්සු එක එක දේවල් ඉල්ලනවා. සරහට ටූරිසම් ඩෙවලොප් වෙන හින්දා ලංකාවේ හොටෙල්ස් වලට තොද ඉල්ලුමක් තියෙන්නේ. හැබැයි පළමුව යුද්ධ කාලේ ටූරිසම් බිස්නස් එක අපිට නැති වුණා. ඒ බිස්නස් ඔක්කොම ගියේ මොල්ඩිව්ස් වලට. මොල්ඩිව්ස් වලට මොනවද තියෙන්නේ? මුදක් විතරයි. අපිට නම් කොච්චර තැන් තියෙනවද? වැඩේ තියෙන අපි මේක හරියට මාකට් කරන්න ඕන. It's all about marketing. ටිකට් කාඩ් ගන්න
තුපාරාමයේ ඉස්සරහා චෛත්‍ය කාවෙන්න ලොකු හෝඩි එකක් ගහලා බුදු සසුනේ බබලේවද මොකද්ද කියලා. එතන අදාළ තුන රබින මිනිස්සෙක් මං කතා කරාම ඒනෝස කියනවා සුද්ධ වෙවිල්ල අහනවා අපේ රටේ මිනිස්සුන්ට පිස්සුද කියලා. ඔබව වෙන කතා කර කර ඉන්නකෝ මං ඉක්මනට එන්නේ.
සිටුවසනි තත්ත්වේ තත්ත්වේ හරියට කළොත් මේ මගුල සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි. ගුරුනාන්සේ වඩතරා වෙන්න එපා. දැන් නිකන් හරි මේ වැඩේ ගැස්සිලා ගියොත් අපි මොකද කරන්නේ? මාතෝ වරදින වැඩ මගේ අතින් කෙරෙනවා අඩු. මේ මගුල් කන්න එක ඉච්චර ලොකු දෙයක් නෙමෙයි. මාතයට ඕනේ හින්ද මේ විදියට කළාට මේ වට ඉතින් වෙන ක්‍රම තියෙනවා. ඇත්තම කියනවා නම් ගුරුනාන්සේ මට ඕනේ මේ මගුල කඩන්නම නෙවෙයි මේ අපේ වැඩේ කරනකම් කෙල්ල වාගාව ඉන්න. පොඩ්ඩයි ඉවසලා ඉන්නකෝ. අර වැඩි වෙලාවක් නැහැනේ. සෑහෙන දේවල් කතා කරා. මොකද කියන්නේ? කෑම ටිකක් කාලා ඉමුද? ඔව් මා හිතන්නේ අපි එමනම් දැන් ඩිනර් ගත්තොත් හොඳයි නේ. ප්‍රියන් වදාට තමයි ඕන උනේ ඔයගලන්ට ඩිනර් එකක් දෙන්න. මෙයා සෑහෙන්න මහන්සි වුණා. ඩිනර් එක arrange කරා. ආ එතද? අරින්න යමුකෝ ලේඩි ෆුඩ් එකේ කෑම ටිකක් කාලා බලන්න. යමුද? එයි. යමු. Dialogue within Lankawa Vansidayakama night time data package එක 3GB data රුපියල් 95කට. වැලි වගේ කැපුවා. වැලි?
මොකද්ද මේ අවලංගද